ඔබ ස්වාධනූපාන සව ස හයයිතිය ප්‍රධාන ප්‍රතිකාශයක් සමකයි. පැතිමේ අවධානය ප්‍රධාන පැවෘති සෙරස් තල වෙත. කරු කැමති කියන අකිල දන්න ැහැ කියන එජාපයේ නායකකම. දලස්ගේ ඇමතිකම තීරණය කරන කමිටුවාර්තාව කොඩියේ මංත්‍රීකම අන්තෝ ජටා බහි ජටා කරමින් පරථන හිමි අදත් වැඩියේ නැත සමෘදිය දුප්පත්කමන් ඇතිකරන වැඩස තහනක් කරන්න ජනපතිගෙන් උපදෙස්. පැය විසි හතරේ මෙහෙයුමෙන් සැකකරුවන් දහසක් පොලිස් දැලේ සෝනියා කොන්ග්‍රස් නායකත්වෙන් ඉල්ලා අස්වෙන්න සැරසයි කත මේ අවධානය දේශය පැවෘති වෙතර. එත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝකයේ පාගැනීමමට හැකි බවට පක්ෂ නායිකත් වෙත සහපක්ෂ ජේස්ටීන් වෙත දනුම්තුන් බව කරුණු ජයසූරය භාතා පවසනවාා. කෙසේ තන් එක්සත් ජාතිකපක්ෂ මහලයකම් අක්ලි විරජ්කාරයව සම්මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් තමන් කිසිවක නොදන්නා බවයි. නිවෙතනයක් නිකුත් කරමින් රුජයිස්සුර මහතා සඳහන් කරන්නේ වර්තමානයඇති ව්‍යකුල්ල තක්වමෙන්ම බොහෝ පර්ක්ශවයන් කළ ඉල්ලීම සලකාපලා මෙම තීරණයගත් බවයි මත්‍ර වූ මේ අභිවෘතය වෙනුවෙන් ඉටුවීුත් සියල යුතුකම් හා වගකි වෙනුවෙන් අබීතව හා. අනිභවනිය ලෙස කැපවන බවද ඒමහතා අවධාරණය කරනවා. ක්ාස්ත සී අනු පහවසර සිටම මෙට ශ්‍රිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රත්සංස් කරන හනුන්වාදීමට, තමා උපරමෙන් කැප වූ බවද කරුජයි සුරේ බතා නිවැති නේහිසාඳන් කරතිබෙනවා. ඉදිරි මැතිවරණ වලදී එක්ස ජාතික පක්ෂය ශූ්‍යතත්වයට පත්වීමම වැක්වීම සඳහාන අවසන් අවස්ථාවත එමැති බව, බොහු පාර්ශව පෙන්වාතුන් පවයි ඒ ාතා කිය සිටින්නේ. කාලීන ප්‍රත්සංස් කරන සිදුකොට නව මූනුවරකින් යුතු කඩිනම් ප්‍රත්සංස්කරන ක්‍රියාවයක් මගින්, එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාාපවත්ව, යළි නැගීසිට හැකි බවට තමන් විශ්වාශ කරන පබවදකරු ජයසූරය මහතා පවසෙන බා. මේ සම්බන්ධීෙන් එක්සත් ජාතික පපක්ෂ මහලකම්, අකිල විරාජ් කායවස මහතාගෙන් කළ විමසීමකදී ඕකයා සිටේ මේ පිබඳව තමන් කිසිවක් නොදන්න පවයි. රු ජැයිසුරි මතා යොමු කළ ලිපිය සිරකුත පක්ෂ මුලස්ථානයට ලබුණේදයන්න තමන් නොදන්නා පවද අකිල විාජ් කාරරිවස මහතා ප්‍රකාශු කලා ඒහෙතුවන් මේ සබන්දධයෙන් ප්‍රකාශයක් ලබා නොහැකි බවයි ඒ මහතා කියා සිටේ. කරු ජයිසුරී මහතාගේ මෙමතීරණය සම්බන්ධෙන් මාත්‍යහමකී පේකදී අදහස් පල වනා. මෙවල හිටතු කතානායක කරු ජයිසූරය මහත්මයක් එක්සත් ජාතික පක්ෂී නායතත්ති බාලගන්න සූදානම් කියලා කොළ එලත් දල්න්නල තිබෙනවා. ඒවේ මාධ්‍යවල පලවෙන සමහර කතානෙ ඒවයි ඇත්තන ත්ත සමාරවෙල කොච්චර්ති කියලා අපි දන්නන්නේ. මන දන්නන්නේනේ රු ජයසුරේ මහතා අනායක ඇෙලේක මාධ්‍යක මාධ්‍යවල පලවෙ තිබුණන ති හම එක තුලලා පතියෙනවන. ක රම . න බර හ ේ ප්‍රශ් හ ප්‍රශ්නයට ම පත් කර බද්ධ මත ට පක්ෂ දක ය ැටට තුමට ම යෝජනාවක් නිර්මාණය වෙලාති නවන එතුම එක ලබ ගත්තත් එතු හැන ැව . ම රනි ලුක්්‍රසක හත්ම යිතාත් පැහැදිි ප්‍රශයක් කරා, එතුමා පක්ෂයෙන් නායකත්වයෙන් ඉවත්වෙනවා, ඒ සඳ සුදුසු නායකෙක් තෝරගන්න කියලා. එතුමා හෙට දවස කෘ්‍ය අධකාාරි මල්ලේ නැවත කැඳවල තියන මේ තත්වය පිළිබඳව සමාලෝචනය කර.ඒ මට එහ පුද්ගලයක් ගැන කියන්න අමාරුයි. මොකද දැනුම සහ ඥාන බද්ධාතින් ජාතන් පිගැීමතින් රටහදන්න පුලුවන් කියෙන කාරණාවවතින් එෙලිම ඉනි රනිල්ලක සිහ ඇතු නොති රට පශ්නයක්ති නො නට මිනිසුන්ගේ මනිසු හිතන පතනවිද. ඔප අග්‍රමමාතතුරයක් සබන්ධය මෙතෙක් තරණයක් කරන මෙති බ ්‍රලංකා පොදජන පරමණේ සභාපති අමාත්‍ය මහහාාර ජයල් පිරිස් මහතා සහන් කරන පා නලුම්ම අවත ශ්‍ර ලංකා පොදුජාන්න පෙරමුණු පක්ෂකාරලය අද පවති මත්්‍ය හමෝ කෙදී ඒ මහතා මේ බව කියා සිටයා ශ්‍ර ලංකා පොදුජන පෙමණි ල එකක්ම් නිතිච්ච සාගරකාරයස මහතාද මෙහිදී අදහස් පල කලාහ. ගැතිවගේ පත්තරන් දයන යිතවා ිෂ සංකරය ය ගෙන ලුත් ආණ්ඩු්‍රම වවස්තාව හදනවනන් හෙම තන තුරක් හදන්න පුළුවන්. බැරිකමන්නෑ හැබ අදගන විට ඒම තියරණයක් නිලවශය අණ්ඩු අරගෙන නෑ. මම දන්න දරමට ඉහෙම සාකච්ඡාවක් ආණ්ඩුව තුළ දැනට පවත්වල නෑ. පසේ මොවයිදගේලේ ෑ අන්ඩුක වස්සාවක්හදනට ඉවසල කවරන්න ලන් දැනන්ට ඒ පිරිබඳ කිසිම ීරනෙ. දානම විවවාහ සෝදින් ගැන ගතුමට මා දරන්න හ කිය හැබැ අපි තාර්කගන්නවා ශ්‍රී ංකාක අඩු්‍රමවස්සාවේ තුන්ව වගන්තයා අතරන වගන්තය යටතේ. ඒ නිලය එතුමාට අනිවාර්යෙන් ආයත්තනවා. තුමාැමති ඕනත් ඒක අතාරින්. එකද මේ රටේ විදායක බලය එතුමාට පැවරෙන්. විදායික බලය සංකේතය දමයි මේ රටේ ජනතාව පත්කරගන්න ජනාධිකතයරේ ඒ විදායක බලයේ අන්තර්ගත හා අත්‍යවශ්‍ය කොටසක්තමයි රටේ ආරක්ෂා එමසායි ගලවන්න බෑ. විදායික බලයෙන් එක ගලවන්න. එම නිසාඒතුමාට සදාචාරත්තමක මව නක් නෙවෙයි නිත්‍යානුකූල් අයිතියක්ත්තියෙනවා ඒ අනකුට දැරීම. ද්‍රවිඩ ජාතික සන්ධානය ඉන්දියානු මහකොමසාරිස්වරය මුණ ගැහිලා පලාාත් සභා චන්දය පවත්වන්න කියලා ඉල්ලි මක් කරලා තියෙන. එවකට පැවැති ඊනියා යහපාලන රජය, පාර්ලිමේන්තුවේ හදිසි පනතක් සම්මත කර ගත්තා. ඒ පනත මගින් තමයි මේ පලාාත් සභා චන්දය කියන එක සංගවනු ලැබයි. එවකට පැවැති රජයට තුනෙන් දෙකක බහතර බලයක් පාර්ලිමේන්තුයි ලබාගන්න අවශ්‍යවෙච්ච වෙලාවේ. එයට සහයෝගය ලබාදුන්නේ ටියෙන්නේ සංවිධානය. ඇත්තෙන්ම ඔවුන් එම ඉල්ලීම කරන්න තිබුණේ මේ රටේ බහුතර ජනතාවකගේ කැමැත්තෙන් පත්කරපු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන් ස ශ්‍රී ලංකාවේ ග්‍රාමාත්‍යවරයාගේ. ඔබලාගේ ප්‍රශ්නෑඇවිල්ල මේ රජයේ සමගසාකච්ඡා කරන්න, ඔබලාට අශ්‍ය විසල්මු ලබා ගන්නන එහම නැතුව. ඔබලා මේ කරන්න හදන්නේ නැවතත්, මේ රටේ ජාතිවාදය වැපිරීමක්, මේ රට විනාසයට ගෙනියන්න උත්සාහ දැරීමක් කියන කාරණ. දෙවින්න පුරා සිදූ හදිසි විදුල මිඳැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළකමටුවේ මූලිකවාර්තාාව විශය භාරමාත්‍යය, දලස් අලාපරු මහතාබිත භාරදීම අදේ සදුකරීමට නේමිතව තිබුණා. කෙරවල පිටිය ග්‍රටඩ් උපොලේ ඇති වූ දෝෂයක් ේතුෙන් සමස්ත දිවෙනපුරා හදිස විදු ලිබිඳවැැටීමක් පසුකේ සඳදා සිද වුණා පැයි පහකට අධික්ක කාලයක් මෙම විදු ලිබිඳවැටීම පැවැති අතර, ඒ සම්බන්ධයෙන් සස්ොයාබැලීමට අමත්‍ය දලෙස් අලාපරම මහතා කමිටුවක් පත් කළ සසාමාජකින් දනකුගින්යුත් මෙම විමර්ශණන කමිටුවේ ූලික වාර්තාව අමාත්‍යවරයා වෙත අදදිනේදී බාරදීමට නිමිතයි. කෙසේ විතත් විදුලි විඳවැටීමව සම්බන්ධයෙන් අවසන් වාර්තාව මෙ වනතෙක් සකස් කරන්නමැති පව විදුලි බල අමාත්‍යංශේෂ නහන් කළලා. මේ සම්බන්ධයෙන් අදහස්ක් පමින් අමාත්‍ය දළස් අලාපිරම මහතා නහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුත්තේ විදුලි ල අමාත්‍යංශයේ භවත අනවරණය ව හෝත් තමා සිය අමාත්‍ය දුරෙන් ඉල්ලාස්වන පවයි. go ත් විදුල .ඒවාාව කියව විදුli ි්‍ර මදතියන්න විදු ලම්‍ය ග ැ ැද දපර න මේ ට දු ල ද ද, ද ක් දශප ක නි. සගේධති පුරාසි දු ිඳවැට, යතාවයට පත්කිීම විදුli බල ම. ොරචෝලේ තුළිචන පදධතිය යතාවත් කරීමට දින හතරක කාලයක් අත වූ බවින් දිවින කලා පහතරකට පින් කර, පෑක පම කාලක්ෂ හා විදුලි කප්පාදුවක් සිදුකරුණා නොරචෝලේ විදුලි බලාකාරෙන් මේ එකකෝට් අටසේදායික ධරිතාවක්, ජාතික විදුලි බලපද්ධතියට අයිමි වූ ැවින් එය යතාාවත් කරන තුරයි විදුලිය විසන්දි කෙරුණ. ංකාවිදුලිබලමටඩලේ පද්ධතිපානී ආරක්ෂාව තර්රකිනිීමසන හා දැනට සිටින නිලධරින්ට අමතරව විශේෂකාර බලකාය නිලධරිින්ද යදවීමට ආරක්ෂකාමත්ත්‍යංශය කටයතුකරතිබෙනවා. දෙදහස් දාසය වසිරින් පසු දිවිෙනපුරා මෙවැනි විදුලි බිඳවැටීමමක්සිද වූයේ පළමුුවරටයි. විදුලි බිඳවැටීමෙන් ප්‍රදේශකිීපයක ජලස්ස පමටදපාතාහිති වුණා. මර්ග ස්ඥාපද්ධතිය අක්‍රීවිමත් සමඟ දැඩී රතවාන තදපතයක් මාර්ග වරැසක දකැනීමට ලැබුණ දුරි සැීම කන්්රීමින් ජතාතත්වයට පත්කිරීමට නොහැකි වේ නම් දුම්්‍රිය මාර්ග ආශිත සඥ්‍යාපත්තතියද බඳ වැැීමට ඉඩකඩ තිබූපවයි දුම්්‍රියධපර්තමින් වස්නහන් කළේ. පූච අතරනේ රථන ස්වාමීන් වහන්සේ අද තිනේදස්වා ගැනීමට හැකිවේ නැහැ. මේ අතර පූච වේදිනිකම විමල තිස්සහිමියන් අපේ ජනපලපක්ෂයේ මහලේකම්දුරයෙන් ඉල්ලස්වී තිබවයි වාර්තාාවන්නේ. පූච අතුරල රතනස්වාමන් වහන්සේෙන් කොළබ නිියච්ච පොලස්පතිකාරයාලයේ නිල ධහරීන්ට, ඒ දිනේදේද ප්‍රකාශක් ලබාගැනට හැකි වූේ නැහැ. ඒ න්හසේ ඩවසන සදහම් සවනාස පූහි, ඒ දිනේද වැඩන්නො සිටීම හතුයෙන්. ්‍යාතරපේ ජන බලපක්ෂි මහලේකම්දුරෙන්, පච්ච වේදධනිකම විමලතිස්සහිමියන් ඉල්ලා අස්වී ඇති බව එම පක්ෂ නියෝජතයන් අද ප්‍රකාශ කලා ඒ මැතිවරන කොවිසමේ නිල්ධහරින් හමුුවීමේ අනතුරව මධ්‍ය හමුවේ අදහස් දක්වමින්. අතුරුදං වෙලා ඉන්න පූජ්ජ වේදනිකම විමල තිස්ස හාමුදුරුවෝ දහට වවෙනිදා ලියවුමක්බා දීරතියනෝ මැතිවන්නන කමිසන් සභාවට උන්වහන්සේ විසින් උන්වන්සේ පත්කරපුයක ඉල්ලාස්කරගෙන ඒක මැතිවරණ කොමිසන් සභාවය සභාප අපට දුරකතනය දැනම් දුන්නා ඒවාගේම එතුමා හම්බෙන්ට අදාව එතුමා හිටියන සභවෙත්තුමා ඒ අතුර දංවීම පටි පස ර වායන්වාන්ස ඉන්නෝ කියලා පට රචි ලබෙන මුොකද ේදදිනකම හාමුදුරුවන්ගේ ලේකම් හාමුදුරුවෝ පොිස් ූලස්ාන්ට පැමිල්ලක් දාලාති න රතහාමුරුව විසින්. ම හමුදුුව පහරගෙන ගා කිය ඒ පැහැරගෙන ගියපු අවස්ථාවේ තමයි ඒ කාල පරිච්චේ දේදී තමයි ඔය දියරුම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ජනලක්ෂි මහලිකම් පූච්ච බේධනිකම විමල තිස්සස්වාමින් වහන්සේ පැහැරකත් බට පූච්ච අතුර ලී රතන ස්වාමින්න් වහන්සේට එරෙහිව කොළො දිශාභහර ියෝච්ච පොිස්පතිකාරයාලයට පමිඉල්ලක් ඉදිරිපත්වති වෙන. ජන ලක්ෂ ජාති ලැස් මන්ත්‍රී ර සබන්ධෙන් බැතිවන්න කොමිසම ේීතිපති උප දෙෙසිල්ල අවස්ථාවයි ේතිපතිවරයා පවසාඇත්තේ බැතිවන්න කොමිසම සාකච්චාකර තීරණයක් අතියුතු බයි. එයනු සැලිස්සම වේදිනිිකම විමල තිස් හිමියන් ඉල්ලාහස ත් නම් ැතිවන්න කොමිසම ඕන්ගේ ජාතික ලයිස්තුමන්ත්‍ර දුරේ සබන්ධයෙන් ඩිනම් පියවරක් ගන්නන ඇති වයි ේශපාලන ආරංචිමමාර්ග සඳහන් කරන්නේ. ප ජනබල පක්ෂයට ැබිය ඇති ාතිකලෙස්තුන්ත්‍රී දුරේ වහ ඔහෝසි කරන්නේ ශ්‍රී ලංකා රාමන්ජ මහණනිකාය බැතිවන්න කොමිෂන් සභමවින් ඉල්ලීමක් කරතිබුණ සමෘර්තිී සහධරය රට බරක්වීමට ඉන්නනොත බා අඩු ආදායම්රාභීජනතාව බලකැන්මි වැඩ සහන කරන්නේ ජනනාධිපති ගට බිහේ රාජ පක්ෂිමැතුමා උපදෙස් ලබාදදුන්නා. දුගේකම සහ සමාජ අසමානතාව අවම කළ හැකේ. අඩු ආදහම්ලාබීන්ට නව ආදෑමාර්ග විවෘත කරීමෙන් බවයේ ජනාධිපතුමා පෙන්වාදන්නේ. . සමුෘධී ක්‍රෘහාර්ථික ශුද්‍රමමුූල්‍ය සවෑංග්‍රකයා, ව්‍යාපර් සංවර්ධන ඕන උපයෝච රජ්‍ය සපත් සංවර්ධන රජ්‍ය අමාත්‍යංශී ඉදිරි සැසුම් පිළි බඳ නධිපති කාරයාලි පවති සාකච්ඡාවේද. ජනාධිපතිතු මා ෞ ප්‍රකා ක. ග්‍රමත්‍යමහිදරාජපක්ෂ ආර්ථික පුනර්ී වන දරිද්‍රතාව තුරන් කිරීම සඳහ වන ජනනාධිපති කාරිසාදක බලකයේ සබහපති බැසිල් රජපක්ෂ, රාජ්‍යාමාතේ ශයහන් සේම සිංහයන බහත්තවරුන් සහ ආයතන නිලදහරින් එමවස් තවටෙක් පුනාා. සමෘති ප්‍රතිලාබ සඳහා භාර්ෂික වෑකරෙන මුදල රුපියල් මිලියන පනස් දහසා. එම මුදල රටට ආයෝජයක් ව යුතු. සමුදදි ලාබිහි සහ ධර මානසිකත්යෙන් මිදී සුද්‍ර ව්‍යාරිකෙක් බෞට් පත්කිරීම වැඩ පිළිවෙල කඩිනෙමින් සැලසුම් කළ යුතු බයි ජනාධදිපතිතුම අවධාරණය කළේ. ඩෙසිප පසු විිපරම අවශ්‍යතාාවබද ජනාධිපතිතුමා පෙන් පාතුන්නා. විශේෂයෙන්ම දුපත්කම තුරන් කිරීම මුල්කරගෙන. ඒවාගේම සෑම පවුලකම ආදායම වැඩිකිරීම. ග්‍රාමී ර්ථිකේ බලාපොරත්තු වෙන දියුණුව ලබා ගනීම.ඒවගේ අපි ප්‍රතිපත්යක් වශෙන් ඉදිරිපත් කල තින ජනතා කියේන්ද්‍රී ආර්ථික සවිමත් කිරීම. එවගේ ස්වංගරැකයා. ඩි රීම කෘෂිකර්මාන්තය පැත්තෙන් සුළුකර්මාන්ත පැත්තක් මේ වගේ විශාල කොටසක් මේහරහා අි බලාපොරොත්තු වෙනවා. කාලයක් තිස්සේම සමුෘ්ධය ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. දෙදස් අහලව වෙනකොට ඒ වෙනසක් ඇති කරලා ජනතාව ශක්තිමත් කිරීමට මේ ්‍යාපාරයක් පියෝදවල තිබුණ නමුත් පසුගිය වසර ගණාව තුළ වනාතකට හැරනා. මේ වෙනකොට සමුද්ධය හරහා ඇි බලාපොත්තු වෙන ලක් ඉට වෙලා තිෙනද. ඒවාගේම ඒහරහා ජනතාවගේ බල. ගැන්වීම සිදවෙලා තියෙනද. කොපමන ප්‍රමාණය දිලිුඳු කමින් එලියට ඇවිල්ල තියෙනවාද එහමනත්තන් දිලිඳු භාවය වැඩිවෙලා තියෙනවාද කියෙනෙ එක බලන්නවන ඉදිරියට සමෘද්ධය ගෙන ඇමේයිද. ොවිD19 අභිහෝගේට මුහුණදුන් ජනතාවට සි්‍යාර්ථය නංවා කැනීම සදහා බැංකුමකින් සහන යි වැඩසටහනත් හඳුන් පාදීමේ වැදකත්මද ජනතිපතිතුමක් පැ දිලිකලා. රට මෙන්ම ජනතාවට යහපත් ආර්ථකයක් කඋදාරගත හැකේ එල්ලෙස ක්‍රාකිරීමෙන් පමණක් බයි, ජනාධිපතිතුමා පෙන් පාතුන්නේ. සමුෘදය සැබැ විම හිමි වයුතු කණඩායම් හඳුනා කැනීමේ අශ්‍යතාව ග්‍රමාත්‍යවරයා පෙන් පාතුන්නා. ජනාධීපතිතුමාකගේ මූලිපේක්ෂාවක් වන ජනතාවට ඉඩම් අයිතිය දෙරවුල් කරදීම වහම ඇරැඹියයුතු බවයි, බැසිල් රාජපක්ෂ මහතාපෙන් පාතුන්නේ. ංහරජ රක්ෂතයේ ආශිව මහ පරිමාණ් හෝටයක් මට අයත් බවකමින් එල්කන ලද අසත්්‍ය හා පදනම් ිරහිත අහසාත්මක ප්‍රකාශයක් වෙනුවෙන්, පරිසරවදී සජීව චාමිකර මහතාගෙන් රුපියල්මිලේන පන්සයක් කිලා. රුපියල් මලීන පන්සයක වන්දයක් කියලා, යෝෂිත රාජපක්ෂ මහතා එන්තරවාසියක් යවති පෙන පා. ංහරජ වන්තේ තුළ ෝෂිත ාජපක්ෂමහතාට අයත් හෝටලයක් ඇති බවත් සිංහරජය හර හාමාර්ගයක්කද කරන්නේ ඊට ලඟවීමට බවත් සජීව චාමිකර මහතා පසුගේ දහ නව වනදා පැවැති මාධ්‍යෙසාකච්චාවකදී ප්‍රකාශකර තිබුණා. මෙම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැතිබ පවසන යෝෂිත රජපක්ෂ හතා එමගින් තමාට හා තමාකි චරිතයට සිදවූහානය වෙනුවෙන්. රුපාල් මලීන පන්සේක මුතුලත් වන්දි වශෙන් ඉල් අතිබෙනවා. මෙම ප්‍රශ සිදු සත්්‍යතාවක් නොමැ බව් පෙිගනමින් තමගින් සමාව ගැනීමට අවශ්‍ය වන බවයි යෝෂිත රා්‍යක්ෂ හතා සිය එන්තර්වාසියෙන් දැනම්ද ඇත්තේ මධ්‍ය අතන සමාජමාත් දෙහා වේවාාධ්‍යන්හි මෙම අසත්‍යය පෝත පල කර ඇත්නම් ඒවත් කරන ලෙස අදාල අයිතන හෝ පර්ශවයන් දැනුවත් කිරීම හ අදාල පෝතිවත්කිරීමටයුතු කිරීම අවශ්‍ය බද යෝශෂිත රාජපක්ෂමහතාගේ දෙේති ඥන් දැනුම් දේතිබෙනවා. අදාල ප්‍රකාශයේ කිසිදු සත්්‍ය තාවක් නොමැති බව මධ්‍ය නිවේදයක් මින් මාධ්‍ය දැනුවත් කිරීමටද සජීව චාමිකර මහතා කටයුතු කළ යතුබෙනවා. එසේම යෝෂිත රාජපක්ෂමහතාට එරහිව නැවත පදනම් විරහි චෝදන සිදදු නොකරන බවට ප්‍රකාශල යුතු බව. එන්තරවාසෙහි දැක්වෙනවා වැලිකඩ බැගෙසිෙන් සහ කොළඹ රමාන් බන්ධනාගාරයවල පිටට ආරක්ෂාවට පොලිසි විශේෂ්කාය බලකායේදවීම අද සිට ආරම්භ කරුණා. ඒත් අහ නන්දාව බන්ධනාාර විට ැනීම වැලැපීම සහ හදිසි තත්වයකදී ඒ පාලනය කිරීම අරමුණු කරගෙනයි. බන්ධනාාර දෙපාර්තමින්තුවේ අද පැවති මාධ්‍ය හමුවකතති බඳනාාර කොමසාර්ස් ජෙනරල්වරයා මේ සම්න්ධයෙන් කරුණු පැදිලි කලා ඳනාගාර නිලධාරීන් මේ වනිට එදස් පන්සයක පමණ හිඟතාවයක් තියවා සමස්ත දෙපර්තිමේන්තුවට ඒ අනුව මාවිසින් අගර ආර්ක්ෂකලේකන්තුමාගේෙන් ඉල්ලීමක්කරා විශේෂයෙන් කොළඹ බඳනාගර ආශිතව ශේෂකාරය බලකාය අනුකන් දෙක්ය දීමටුතු කරන්න කියල බඳනාගර පිට ආරක්ෂව සඳහ තමයි මෙ විශේෂකාර ලය නිධාරින් යොදවන්නේ අ මෙම නිලධරින් බඳනාාර බද්ධ ආරක්ෂයකගේ නිලධාරින් සමග බඳනාගරයට ඇතුුවවන සියලීමම සිකුවන් නිධාරී සොෝත්සිිරීමට ලක්කනවා පේ මේකෙන් බල පරොත්ව විශේෙන් බඳනාා ඇතු වන හනම් දව්ව්‍ය අවමකිරීමටත් බඳනාගාරවල පිට ආරක්ෂාව තරකිරීමටත් අවශ පියවර ගැනීම. ඒය අනුවර් දිනයේදී වැිට මගසින් හා කොම රිමන් න්ධනාගරවල පිටත ආරක්ෂාව, පොිත් විෂකකාර ලක යොදවාතින ආකාරය මේයආකාරයෙන් දෙකත හැකි වුණා. මේ අතර කොළම රිමන් බන්ධනාගර, සුක්ෂම ආකාරෙන් සඟවති වූ ජංගමුදරට ඇතුු පංග ප්‍රක් අධ නේද ස්වා ගැනීම හැ වූ බද තු ාර ප ද මහ ද හම ද හෙික. අද දින අසිදු කරන ලද සෝදිසි මෙහෙවුමකදී හොළඹ රිමාන් බන්ධනාගාරයේ ඉතා ආරක්ෂිතව සංගවා තබබූ ජංගම දුරකතන දහනයයක් අත්තඩංගුට ගැනීමට හැකාව ලැබුණ විශේෂයෙන් බන්ධනාාර අධිකාරීවරයායට ලැබුණු තොරතුරක් අනුව තමයි බඳනාාර නිලධරය විසින් මෙම සෝදිසිකිරීම සිදුකරේ විශේෂයෙන් අන්නේවාසිකයන් රඳවන්න අංශයක් අසල බිම අඩි තුනක් පමණ ගැඹුරට වලක් කාරල මේ ජංගම දුරකථනත්තකයක් සංගවල තිබත බැට්්‍රි චාර් වයර්ගේ දේවල් අපටත්තදංකගට කරන්න පුල. ලැබන පසුගේ ජීනි දෙව බන්ධාග නි ාහනමක පැවති සසාකක් ෂාපකති ජනදීපති ගොටාභය රජ පක්ෂම චතුමා මෙරට බන්ධනාගාර පරසිදු කරන නීති විරෝධී කටයතු සම්න්ධය ැ ලෙස ප්‍රශ්න කලා. ඒද නතිපත්තුමකයා සිටේ ආරක්ෂක නිරධහරින් සිටිය දේත් බන්ඳනාගර තුල නීති විරෝධී ක්‍රාකාර කම්දුවීම අතිශක කනගාටුවට කරුනක් බයි. මේ ප්‍රස එකේ හමටවත් කියන්න මට ප්‍රශ්නයක් මේ ගොලට කියන්න හැදුනේ නැතොත් මං හදන මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රස එක ඇතුළන්ද පාතාලෙක් ඔපරිට් කරන්නේ ප්‍රස එක ඇතු සරට ටෙරස්ලත් පරි් කරේ ප්‍රසය ඇතු ප්‍රසන් එක කරන්ෙ පයි කියෙන හැම දෙයක්ම වෙන. ඉන් පසුව බඳාරතුරට තානන් ද්‍රව රෙන ම වැැක්වීම හා ශේෂ පි ව ක ්‍රිය කර. මෙහතුවෙන් රැදුවන්වෙත එෙන් ද රගෙනයාම එඩකට ඇරුණු නිසා බඳනාගරවල තාපොලට ඉහලින් විද පාත්සැල් විසිකිරීමමිසතුීම රක්දවාර්ථාවුණ. එෙන්ම බඳධනාගර තුල න්දර ජාරම්සදු කල බඳනාකාර ්‍යයාමකරන් ඇතුු නිලධහරන් රක්ද අතරංගෝටිගනීමට කටයතු කෙරුණා. එෙන්ම රදුවන්ට නීතිය හිම නොව ආකාරේ පහසුකම් සැල්සු න්ඳනාාගර නිලදහරිද අතරංගොටිගනීමටයි කටයතු කරුණේ. මෙ අතර නීතිපතිදපපුලදලිවරාමහතාද ජිනිමසදහනව වනදා කොම රිමන් බදඳනාගරේ සචායකනරත වුණ. රජකාරේ කට යුත්තකට දඳනා ාරයක සංචාරය කරන ප්‍රථම නීතිපතිවරයාලි සදහස්ක්කමින් ඒමතා කියයා සිටියේ මේ වනවිට බන්ධනාගාර අපාද අභ්‍යාස විද්‍යාල බවට පත්තු ඇති බවයි. බන්ධනාගාර වල නීතියත්ිදවැටල. එතකට මේ බන්ධනාගාර අපරාද සිදධකිරීම සඳහා අභ්‍යාස විද්‍යාල බවට පත් වෙලා තිය බද නාාර. ඳනාගරවල පිට අරක්ෂාවඩුවෙන් පොලස් විශෂකාර බලකායදතුීම සබන්ධීෙන් ආරක්ෂකලේ විශ්‍රවාමක ිලජෙන්න් වල් කමල් ගුණරත්න හතාද පැව උත්පකින් අනතුර ලෙසා දහස් දැත්තුවා මේ ගේ වලින් යම් කිසි අක්ත්‍රමල්කතා රශීියක් සිද්ධ වෙනෝ ෙලා දැගන්න ලබු. විදිඒක නිසා අපි අදයින්නං වැලිකට බන්ධනාගාරයේ සමෝහයේ ගේ්ටු එකැන දොරට සියල්ලම අපි විශේෂකාරය බලකායට බාර දෙවා ඒ අය තමයි ඒ ගේ්ටු පාලනය කරන්න. එමගින් අනවසරෙන් කිසිම නීතිවිරෝධීයක් ඒගේ මත්තු්‍රවේගේ බන්ධනාාරය තුළට ගෙනියන්න වැටකඩුල් බැඳෙනවගේ ගේට්ටවල රාජකාරී කරන බන්ධනාගාර නිලධාරන බන්ධනාාරය ඇතුළි පරීක්ෂණවට ඒ පරීක්ෂ පවත්තන්න ඒගොලන්ට වැඩිපුර ශ්‍රෙන්ත එකක කම්බයෙන. අතර බස්නාහහිර පලාතු තුළ පසුගේ පෑවිසි හතරේ සිදු කළ මෙහිමලින් සැකරුවන් දහසකට අධි පිරිසක් අතරක් ගොටි නැති පෙන වාා යාපනය ප්‍රදේශයේ දීහිෙරයින් සමඟ සැක්කරුවන් පස්තෙනකු අතරන් ගොඩ පත් වනා ව ස්නහිට පලාතේ ොලිස්තාානක සියදා හතරක නිල දහරින් යොදවා සිදුකළ මෙහෙවමකදයි සකරුවන් එ දහ සකසි හතල ේක්දිනෙකු අතරංගුවට ගැන. පොලීසියමගේ හැසිට වරන්තුකරුවන් හරසිය හැත්ත හදනෙකු සහ විධ අපරාධ සඳහා අවශ්‍යව සිි සැකරුවන් අනවාට දෙෙකු ඒ අතරවනවා. දෝෂණ මර්ධන වැරදි සඳහා සැකරුවන් හාරසිය හැට පස් දෙනෙකු සහ, සැකපට පුද්ගල නිෙකසිේක්දදිෙකුද අත නංගුවට ගැන. නහිර පලාත හර ේෂ් ියජ පොලස්පති ේශබඳු දෙෙන්නකුන් මහතගේ පදෙස් පරදීම හෙම සි. වයන්ගොඩ කුබල්ලුව නිවසකින් ටී පන හය ුන්ඩ තිහක් සමගින් මැගසින් එකක් නිිලැඳුම් කට තුනක්හ ඩක් වේයගොඩ පොලසියමගින් අත්තනගු ෙනනති මෙෙනවා වේ ගොඩ කුම්බල්ලුව ප්‍රදේ යදහමුද සැන්වරුගේ නිවසින් ම ද්‍රවය අතනංගුට ගත් යි ලිසිය පසන්න. අත ාපන කොකුවිල් ඉල්වාල ප්‍රේශවද මද්‍රව සමග සකවන් පස්සදිෙකු අත් නගුවට ගෙනැතිබෙනවා ාපන පොලීසියට ැබුණු බුදුතුරතුරකටනන්ුවයි වැලීම සිදු කල, සැකරුවන් යාාපන ප්‍රදේශම පදිංචිරුවන්. මොුන් යාාපන ප්‍රේශයට මද්‍රවවෙදා හැරි ප්‍රධාන ජවාරම්කරුවන් බවයි පොලිසිය පවසන්නේ. – රිකම ප්‍රදේ ග ಚක සංඟ ති අෝ යක් මික ොලසි මගින් ස ಯයාගැනා. ගිිය සහයුද හමුද ඇඳ සග පසුග කිය , ීරිකමති අතන ගುටගත් සැකර ගಂ ඩ තුරකටನ යි, මෙම අත්බෝම් බේ සොයා ගැනුණೆ. අ ෝට යක ම කු ප්‍රවාහන කමින් ට සැකරුව හ ගස් ගල ොල සි මින් අ ගොට ගැන රතවාහන වල මන් කිරීමේද හවිත කරන ගෙල න්ඳව එක සගවා ෙනයි සකරු මද්‍රව ප්‍රවාහන කමින් ටියේ හ ස්තිග ල ේද සැක ෝ ක්ෂ කරුණ ො ප ති ර ැු තු ර හි ෝ හ ප්‍රවාහන කමින් ට ෙල න කඩ ම් ක් ප සි යට හ පන්ස යක් සහ ජංග දුර කතන ක් අ න ග ගැන හ ද්‍රව. ලිකරඇති බවයි හෙල පැලො පොල පා විර් ය ක ද ෙක ්‍රදේශ ද ල සි අ න ග ග තිබ ප ල ක්‍ෂ ත දසක දක් මත්තු ්‍ර ක්සි දයක් ග මුදුර කතනැතුු උපරන සයා ගැනුුණ. හරගම තයකුට ප්‍රේශේද හෙරයි ග්‍රන් හ මිග්‍රැම්සියක්ක් සමග සකරුවගු අත්තනගුවට ගැනු. මීට පෙරවස්ථාවක ද මෙම සැකු හෙරයි ලඟතා ගැනීමේචඋතනාව මත අත නංගෝටගෙන ඇපමත සිටිනයි සැකරු ගඩ වෙල මහිස්වවාතාධි කරේ දිරි පත් කරු. හුගේ ැකු ිනුමත්හිට වන ලැබවා දි හත්ක් ගඳාගෙන ප්‍රශ් කරීමට, අධිකරන පොලිසිට අවසරල බාදුන්න්න. න ව සහතේ ප්‍රෘති අත අවසාරයි ප්‍රීන ේ හි අපගේ මීළඟ පධන් ප්‍රති විකාශය පල ප්‍රතිතු වන්න. .